අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස. ඔබ අවුරුදු ගානක් තිස්සේ කතා කරනවා. එහෙම කතා කරලා කරලා දැන් ප්‍රතිපත්ති රාමුවක් සකස් කරලා ඒක කැබිනට් එකට ගිහිල්ලා දැන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා. ඒ පිළිබඳව සමාජීය යම් සංවාදයක් ඇති වී තුවක් තිබෙනවා. ඒ නිසා මේ 32කට හදිස්සි වෙන්නේ නැහැ. ඒවා අධිරෙන් අධිර ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ සඳහා ශක්තිමත් වූ අඩිතාලමක් තියෙනවා. ඕනෑම වෙනසක් කරන්න යනවා නම් වෙනසට ඔරොත්තු දෙන ප්‍රමාණයට ව්‍යුහය සකස් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අද අපිට සිදු වෙලා තියෙනවා ඒ ඉස්සලා ව්‍යුහය සකස් කරගන්න. අධ්‍යාපන පරිපාලන සේවයේ 1000ක් විතර පුරප්පාඩු තියෙනවා. ඊළඟට ගුරු උපදේශක සේවය ගත්තොත් විශාල පුරප්පාඩු සංඛ්‍යාවක්. ඊළඟට විදුහල්පති සේවය නම් දැන් 1000 ගණන් දක්වා අඩු වෙලා තියෙනවා පුරප්පාඩු සංඛ්‍යාව. ගුරු සේවය. දැන් මම මාස 10ක් තිස්සේ උසාවියේ මේ රිට් එකක් දීලා මාස 10ක් උසාවියේ සුප්‍රීම කෝට් එකේ දැන් නඩු තීන්දුව විතරක් දෙන්න තිනවා 22000ක් බඳව ගන්න උපාධිධාරී ගුරු සේවා ව්‍යවස්ථාවන් අපි යනකොට ඊට කලින් ගත්ත තීන්දුව නිසා අද උසාවියේ කියලා දැන් මම හිතනවා ඊළඟ සති දෙක තුන තුලදී සුප්‍රීම කෝට් එකේ තීන්දුව ලැබෙයි. දැන් පළාත් මට්ටමින් බඳව ගන්න ගිය 13500ක් පමණ වෙන එක ඔක්කොම නඩු අවසන් කළා. රිට් ඕඩර් එකේ ඕඩර් එක දෙන්න විතරයි තියෙන්නේ. රිට් ඕඩර් එක දෙන්න රිට් ඕඩර් එකේ ඒ නඩු දෙකේ තීන්දුව දෙන්න විතරයි තියෙන්නේ. තීන්දුව දීම හතරවෙනි වතාවට ඊයේ කළා. 20 වෙනි. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යක කියවුවාම කලින් හිටපු කොමිෂන් සභාව ගන්න තීන්දුව නෙවෙයි දැන් ඉන්න කොමිෂන් සභාව ගන්න. එතන තව සති ගණන් පරක් වෙනවා. හැබැයි එතකොට වෘත්තීය ගැටලු විසඳන්න දරුවන්ගේ ගුරුවරුන් ලබා දෙන එක විසඳන්න මේවා මේ පිටට කොමාවට ඒකටත් ෆයිල් එකක් ඇහැට මෙහැට යවන්න. ඉතින් මේ 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 වගේ වාතාවරණයක් වුණ තමයි අපිට කටයුතු කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම අද අපිට වෘත්තීය ගැටලු කීපයක් තියෙනවා ක්ෂේත්‍ර ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර තුනක. ඒ තමයි ගුරු සේවයේ විදුහල්පති සේවයේ සහ අනාද්‍යන සේවාවන් වල ඇති තිබෙනා වූ පළාත් මට්ටමින් තිබෙන ප්‍රශ්න අමාත්‍යාංශ මට්ටමින් අපි යම් යම් දේවල් විසඳගත්තා. පළාත් මට්ටමේ ගියාම ඒවැය අවධානය යොමු කළ යුතු අංශ කීපයක් තියෙනවා. ඒ නිසා අපි ප්‍රමුඛතාවයකට දෙනවා. ඊට අමතරව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මොකක් කරත් ඒ සඳහා ශක්තිමත් අඩිතාලමක් තියෙන්න ඕනේ අමාත්‍යාංශයේ පළාත් අමාත්‍යාංශ නවයේ. මේ පුරප්පාඩු ටික ඉක්මනට පුරවන්න ඕනේ. ඒවා ස්ථානගත වෙන්න ඕනේ. ඊළඟට ඒ සඳහා වග කියන පිරිස් ඉන්න ඕනේ. ඊට අමතරව මෙහි ප්‍රධාන අංගයක් තමයි පළාත් නමය ඒකාබද්ධ කරමින් අධ්‍යාපන අමාත්‍යාංශ වෙනම ඒකකයක් පිහිට වෙන්න ඕනේ. පළාත් නමය ඒකාබද්ධ වෙන වෙනම ඒකකයක්. ඒතර ඒ ඒකකය මගින් තමයි පළාත් නමය සම්බන්ධීකරණය කරන්නේ සාමාන්‍ය අධ්‍යාපනයේ කුමන කාර්යයක් සිදු වුණාද. ඒ නිසා යම් යම් වෘත්තී ගැටලු තියෙනවා නම් ප්‍රථමයෙන් ඒවා විසඳා ගනිමින් තමයි අපි ඊළඟ පියවර යන්න වෙන්නේ. අනිත් එක අපි කවුරුත් දන්නවා හැමෝම පිළිගන්න මාත් එක්ක සාකච්ඡා කරපු උත් සම්පති නායකින් ඒ පොදු මතයක් හැටියට තියෙනවා මේවා වෙනස්කම් විය යුතුයි. ඒ පිළිබඳ තර්කයක් නැහැ. හැබැයි වෙනස වෙන්නේ කොහොමද කියන කාරණේයි ඒක දරාගන්නේ කොහොමද කියන කාරණේයි කොහොමද ඉදිරියට යන්නේ අකණ්ඩව මග නවතින්න බෑ. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා ඉතිහාසයේ. එහෙම වුණත් අපි ඔක්කොටම වා කියන්නේ. ඒ නිසා බොහොම පරිස්සමෙන් තීන්දුව අරගෙන ඉස්සරහට යන්න ඕනේ කාලයක් අපි දන්නවා රටේ තියෙන ආර්ථික තත්ත්වය. COVID-19 නිසා අපිට කාටවත් පාලනය කරන්න බැරි අවුරුදු දෙකක් අපිට අධ්‍යාපනයේ බරපතල පසුබෑමකට ලක් වුණා. බොහෝ රටවල් එවෙන් අද මිදිලා තිනවා. තවත් ඒවා මිදෙමින් පවතිනවා. ඊට පස්සේ අපිට සුවිශේෂ වූ ආර්ථික පසුබෑම් සිදු වුණා. ඒවැය බලපෑම දැන්ටත් තිනවා. තව ඉස්සරහටත් තියෙවි. ඒ සියල්ලත් එක තමයි මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නේ. මේ මොන දේ තිබ්බත් දරුවෝ ඉපදීම නවත්තන්නත් බෑ. පාසල් එහෙම නවත්තන්නත් බෑ. නේද? ඉන් එහාට එයාට අවශ්‍ය එයාගේ අනාගත පරපුරට අවශ්‍ය වන්නා වූ ඒ පසුබිම් සකස් කර දීමේ වගකීමත් අපිට තියෙනවා.